morning. ඉතින් ඔන්න තවත් වීඩියෝ එකක් පටන් ගන්න යන්නේ. ඉතින් මම මේ වීඩියෝ එකෙන් පෙන්වන්න හිතාගෙන ඉන්නේ අපේ නැව දැන් චයිනාවල ඉඳන් යන්න හදන එළියට. ඒ කියන්නේ දැන් ඉන්නේ චයිනාවල ගඟක් ඇතුලේ, යැන්සේ කියන රිවර් එක ඇතුලේ, ෂැන්හයි වලට ඇවිල්ලා ඉන්නේ අපි. ඉතින් ෂැන්හයි වල ඉඳන් අපි යනවා දැන් ආයෙත් මුහුදට. දවස් දෙකක් විතර මෙතන හිටියා. අපි ගෙනාව බඩු ඩිස්චාර්ජ් කරා. සමහර අය අහලා තිබ්බ ගෙනාලා මොනවද මේකේ අරන් යන බඩු කියලා. මේකේ මේ පාර අරන් ආවේ අයන් ඕ, ඒ කියන්නේ යකඩ හදන්න ගන්න යපස් අමුද්‍රව්‍ය. මේ යකඩ හදන්න ගන්න අමුද්‍රව්‍ය තමයි අරගෙන ආවේ ටොන් 187000ක් විතර. දැන් ඒක ඔක්කොම බාලා ඉවරයි මේකේ, මේ පෝට් එකේ. කලින් වීඩියෝ ටික බැලුවා නම් මතකයි. ඔන්න නැවේ පිටිපස්ස. මෙතනින් නැවේ ඉස්සරහා. ඉතින් මේ නැවක් පෝට් එකට ආවහම පෝට් එක ඇතුළට ගේන්නයි, පෝට් එකෙන් එළියට නැව අරන් යන්නයි මේ ඒරියා එක ගන්න දන්න පයිලට් කෙනෙක් එනවා නැවට. ඉතින් පයිලට් ඇවිල්ලා ඉන්නේ අපේ කැප්ටන් එක්ක. කලින් වීඩියෝ වල පෙන්නපු බ්‍රිජ් වින් එකේ ඉඳගෙන තමයි ඒගොල්ලෝ පහල අයට කමාන්ඩ්ස් දෙන්නේ. අපේ පිටිපස්සේ ස්ටේෂන් එකක් තියෙනවා, මේ සෙකන්ඩ් තර්ඩ් ඔෆිසර් කරන. ඊට පස්සේ ඉස්සරහා ස්ටේෂන් එක සෙකන්ඩ් ඔෆිසර් කරන ස්ටේෂන් එකක් තියෙනවා. ඒගොල්ලෝ අර මං කිය පෙන්නපු කඹ ගලවලා නැව එළියට ගන්නවා. ඉතින් මේ පේනවනේ මෙතන ඇවිල්ලා තියෙනවා ටග්ස්. මේ ටග් වලින් අපේ නැව ගොඩක් ලොකු නිසා ටග්ස් ඇවිල්ලා තියෙනවා තුනක්. මෙතන එකක් තියෙනවා, මෙතන එකක් තියෙනවා, මෙතන දෙකක් තියෙනවා. ඉතින් ඒක නිසා මෙතනින් මං හිතන්නේ නැව හැරෙන්න ඕන, වටයක් කරගෙන ඕන අර පැත්තට යන්න. අපි යන්න ඕන පිටිපස්ස පැත්තට. ඉතින් බලමු අපි කොහොමද මේක වෙන්නේ කියලා. මම පොඩ්ඩක් පෙන්වන්නම් මෙතන උඩ ඉඳගෙන. දැන් මං ඉන්නේ මෙතන උඩම. මේකට අපි කියන්නේ මංකි බ්‍රිජ් එක කියලා. මේ තියෙන්නේ මෙතන ඔය කලින් කිව්ව ක්‍රිස්මස් ට්‍රී එක මෙහා පැත්තේ තියෙන්නේ. ඔය රේඩාර එක කරකින්න මෙතන. මෙතන මේ ටික පෙන්නලා මම පහළට ගිහිල්ලා පෙන්නන්නම් කොහොමද ස්ටේෂන් එකක් කරන්නේ කියලා. ඒ කියන්නේ රෝප්ස් ගලවන්නේ ඒ දේවල් කොහොමද කරන්නේ කියලා. පහළට නැගලා ආයෙ උඩට බහින්න බෑ, සෑහෙන පහළ තියෙන්නේ. පේනවද? මම යන්න ඕනේ එතෙන්ට. යනවා නම් අර පහළ පේන දැනටම මෙන්න මෙතෙන්ට යන්න ඕන. ඉතින් මේ ටික නගින්නම යනවා සෑහෙන වෙලා. ටයිම්ලැප්ස් එකකුත් දාලා තියෙන්නේ මෙතන. ඔන්න මෙතනින් කඹ ගලවනවා. මේ පේන්නේ අපේ ක්‍රූ එකේ කට්ටිය නැව වැඳලා තිබ්බ කඹ ගලවනවා. ඔන්න දැන් මෙතනින් අදිනවා කට්ටිය. මේ තියෙන්නේ කඹයක් දාලා ටග් බෝට් එකට. ඒකෙන් ඈතට අදිනවා. ටග්ස් දෙකකින් අදිනවා, අනිත් එක ඇසිස්ට් කරන්න වගේ ඇවිත් තියෙන්නේ මේ තියෙන එක. මේ දෙකෙන් කඹ දෙකක් හයි කරලා තියෙනවා අපේ අර තියෙන ෆෝකාසල් එකට. මේකෙන් එක කඹයක් ගිහිල්ලා තියෙනවා, මේ අනිත් කඹේ මෙතන. ඉතින් මේගොල්ලෝ හිමීට හිමීට නැව අදිනවා. ඔන්න දැන් ටික ටික මෙහෙට යනවා නැව පොඩ පොඩ. තව දෙයක් කියන්න ඕන, මේ පයිලට්ලා සාමාන්‍යයෙන් අපි මුහුදේ ඉන්නවා නම් බෝට් එකකින් එන්නේ. දැන් නම් මෙතන ගොඩබිමෙන් නැගලා තියන්නේ නැවට යා. ඉතින් මේ සමහර රටවල් වලට ගියපුවාම නැවට හෙලිකොප්ටර් එකෙනුත් පයිලට්ස්ලා එනවා. ඔය ඉස්සරහා පේනවනම් මෙතන එච් අකුරක් ගහලා තියෙන්නේ හෙලිපෑඩ් එක.
ඉතින් හෙලිකොප්ටර් එකේ ඇවිල්ලා එයාව බස්සලා යනවා හෙලිකොප්ටර් එක. ඊට පස්සේ එයා මේකේ නැවිගේෂන් වැඩ වලට උදව් වෙලා නැව පෝට් එකට ආවට පස්සේ බහලා යනවා. මොන අදිනව දැන් මෙතනින් පේනවනේ කම්බේ දාලා තියෙනවා මෙතන. මොන මම ආවා තට්ටු දෙකක් පහලට. මෙන්න දැන් මෙතන තිබ්බ නැව. දැන් අපි යනවා මෙහෙට. අර පැත්තට ගිහිල්ලා වෙන්න ඕන හරවගෙන එන්නේ. බලමු. පිටි පස්සෙනුත් අපේ ප්‍රොපෙලර එකෙනුත් ඇසිස්ට් එකක් දෙනවා. ඔබේ ඉන්න මෙතන වතුර කැළඹෙන්නේ මේ ප්‍රොපෙලර එක අපේ වැඩ කරනවා. මේ එන්ජින් එකෙන් කරකවන ප්‍රොපෙලර එක. කට්ටිය මෙතන තර්ඩ් ඔෆිස ඉන්නවා. එයාට උදව් වෙන කට්ටිය ඉන්නවා මෙතන. ඉතින් මං උඩ ගන්න ටයිම්ලැප්ස් එකෙන් තේරෙයි ගොඩක් මේ කොහොමද මේක වෙන්නේ කියලා මේ ඔපරේෂන් එක. ඔන්න අපි බෝට් එකෙන් යනවා දැන්. ඔන්නර කලින් දාලා තිබ්බ ගැන්වේ එකත් උඩට ගන්නවා කට්ටිය. කලින් අපි හිටියේ මෙතන. මතකයිනේ ක්‍රේන් එහෙම නවත්තලා තිබ්බ. අතර කියන්නම් මේ ගොඩක් සමහර අය කියලා තිබ්බා මේ කැප්ටන්ව පෙන්නන්න ඊට පස්සේ වැඩ කරන අය පෙන්නන්න මොකද ඒගොල්ලෝ පෙන්න නැත්තේ නැවේ එම කියලා. ඉතින් මේ අපි නැවේ වැඩ කරන්නේ වොච් එකට නැත්තම් ෂිෆ්ට් එක කියලා කියනවා. ගොඩක් කලවට නැවේ පාවිච්චි වෙන වචනේ වොච් එක කියන එක. මේ ඉතින් ඔෆිසර්ස් 3 දෙනෙක් හිටියොත් එක්කෙනෙක් උදේ 8:12 කරනවා. ඊපස්සේ 12:04ට වෙන එක්කෙනෙක්. ඊට පස්සේ 4:08 වෙන එක්කෙනෙක්. එහෙම එහෙම. ඉතින් ඒගොල්ලෝ වැඩ නැති වෙලාවට එක්ක කැබින් එකේ රෙස්ට් කරනවා නැත්තම් කන්න ගිහිල්ලා මොනවා හරි වැඩක් නිදාගෙන. ඉතින් ඒක නිසා මේ කට්ටිය දකින්න නැහැ වැඩිය. මොකද අනිත් එක අපේ මේ නැව මීටර් 292ක් දිගයි. මීටර් 292ක් දිගයි. ඉතින් මේකේ 20 දෙනයි වැඩ කරන්නේ. ඉතින් ඒ 20 දෙනාට පේන්න නැතුව ඉන්න ඕන තරම් තැන් තියනවානේ මේකේ. ඉතින් ඒක තමයි ඒකට දෙන්න තියෙන උත්තරේ. තව අය අහලා තිබ්බා මම කොහොමද එකපාරට නැවටාවේ කියලා. ඉතින් ඔයගොල්ලෝ ගොඩක් YouTube එකේ මම ඇවිදිනවා දැක්කට මගේ ජොබ් එක තමයි මේක. අවුරුදු එකමාරක් විතර වගේ සේල් කරන්න නැතුව ඉඳලා YouTube වීඩියෝ අදාද ලංකාවේ ඇවිද ඉඳලා දැන් නැවට ජොයින් වෙලා තියෙන්නේ. ඉතින් මම ඉගෙන ගත්තේ සිනෙක් එකේ, සිනෙක් මැරිටයිම් කැම්පස් එකේ. ස්ටඩීස් පටන් ගත්තේ 2012 වගේ. ඊට පස්සේ මට කෝස් එක කම්ප්ලීට් කරන්න අවුරුදු 5මාරක් විතර වගේ ගියා 2017 අන්තිම වගේ වෙනකන්. ඉතින් එකපාරට ආපු ගමනක් නෙමෙයි, අවුරුදු 5ක් විතර සෑහෙන්න කට්ටක් කාලා ඩොක්යාඩ්ස් වල ට්‍රේනින් වෙලා, ඊට පස්සේ කොලෙජ් එකේ ට්‍රේනින් වෙලා, කොලෙජ් එකේ ඇකඩමික් සබ්ජෙක්ට්ස්, ඊට පස්සේ අපේ ෂිපින් මිනිස්ට්‍රි එකේ එක්සෑම්ස් තියෙනවා, ඒවා පාස් වෙලා තමයි ඇවිත් තියෙන්නේ. ඉතින් ඒක ගැන වෙනම මම කොහොමද ජොයින් වෙන්න පුළුවන් ඒ දේවල් ගැන වෙනම වීඩියෝ එකක් කරන්න. එකපාරට ජොයින් වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි නැව්වල වැඩ කරන එක කියලා කියන්නේ. සීමන්ලට මෝටමන්ලටත් තියෙනවා වෙනම් ප්‍රොසීජිය එකක්. ඔෆිසර්ස්ලට ඉංජිනියර්ස්ලටත් තියෙනවා වෙනම් ප්‍රොසීජිය එකක්. ඉතින් ලංකාවේ නම් දැන් මම මට තියෙන ඉංජිනේරින් ලයිසන්ස් එක ගන්න අවුරුදු 5ක් විතර වගේ යනවා. ඉතින් ඒක තමයි ඒ අහපු දෙයට උත්තරේ දෙන්න තියෙන්නේ.
ඉතින් තව ඒක ගැන විස්තර දැනගන්න ඕන නම් ලංකාවේ මැරිටයිම් කොලේජස් තියෙනවා මම කීප එක සිනෙක් එක ඊට පස්සේ මර්කන්ටයිල් කියලා තියෙනවා මහපොළ තියෙනවා NDTA එකෙන් ගන්නවා A level set score එකෙන් ඊට පස්සේ TTI තියෙනවා ඕෂන් යුනිවර්සිටි එකේ තියෙනවා ඉතින් ඔය හැම එකකටම කතා කරලා ඇහුවොත් ඒගොල්ලෝ විස්තර කියනවා මං හිතන්නේ දැන් නෑ මම ඉස්සරහට ගිහිල්ලා හරවගෙන ආපස්සට යයි කොහොම වෙයි දන්න බලාගෙන ඉන්න වෙනවා ඔන්න තව නැව් පහු කරගෙන යනවා අපි දැන් ඉස්සරහට මේකත් 1 2 3 4 5 6 7 හැච් 7 එකක් අපේ තියෙනවා හැච් 9ක් 1 2 3 4 5 6 7 9යි තව තියෙනවා මේ මේ පෝට් එකේ මේ ඒරියා එක මේ වගේ කියන්නේ මේ නැව වගේ බල්ක් කැරියර්ස් දැන් අපේ නැව නැවේ జాතියට කියන්නේ බල්ක් කැරිය එකක් කියලා හැච් එක ඇතුළට ලූස් කාගෝ තමයි ගහන්නේ පටවන්නේ ඉතින් මේ හරිය බල්ක් පෝට් එකක් ඒ බල්ක් කැරියර්ස් නවත්තන පෝට් එකක් තමයි මේ දිගටම තියෙන්නේ අර හෙටම තියෙන්නේ එකම జాතිය නැව තමයි මේ තියෙන්නේ මෙතන තිබ්බ ලොකුම එක තමයි අපේ නැව හැච් 9 පොඩි පොඩි බාජ් නවත්තලා තියෙනවා මෙතන මේවට කියන්නේ බාජ් පොඩි 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 නැව් වගේ ඒවා ඇත්තටම නැවක් කියන්න බෑ ඒකට බාජ් එකක් වගේ එකක් සමහර වෙලාවට නැව මෙතෙන්ට ගන්න නැතුව නැව මේ හරිය මැද නවත්තලා පුළුවන් මේ වගේ බාජ් එකකට නැවේ තියෙන බඩු අන්ලෝඩ් කරන්න ගොඩක් ඔය වියට්නාම් බංග්ලාදේශ් වගේ ගියාම ඒ වගේ තමයි අන්ලෝඩ් කරන්නේ ඒ වගේ ලෝඩ් කරන්නත් පුළුවන් නැවට බාජ් එකක් අපේ ෂිප් එකට ලොง සයිඩ් මේ අයිනෙන් නවත්තලා පටවන්න පුළුවන් මේ නැවේ නම් බෑ මොකද අපේ මේකේ ක්‍රේන්ස් නැහෙනේ ක්‍රේන් තියෙන නැවක් නම් ඒ බාජ් එකෙන් බඩු අපේ නැවට පටව ගන්න පුළුවන් ඉතින් ආයෙත් පිටිපස්සෙන් පොඩ්ඩක් පෙන්වුවොත් ඔන්න අපට ඇසිස් කරන්න අපට උදව් කරන්න ආව මේ ටග් එක අපට ලොง සයිඩ් එහා පැත්තෙන් යනවා මේ උඩට අපිත් එක්කම මං හිතන්නේ නැව හරවද්දී ඒක ආයෙත් උදව් වෙයි අපේ කට්ටිය මෙතන වැඩ කරනවා මේ ඔය තියෙන ප්‍රොපෙලර් එකෙන් මේ යන වතුර පාර නිසා හැදෙන පොඩි පාර වගේ මේක තමයි අපේ නැවේ ෆනල් එක ඒ කියන්නේ පහළ මං පෙන්නුව මේන් එන්ජින් එක ජෙනරේටර් එන්ජින්ස් වල එක්සෝස් ගෑස් අපේ වාහනේ සයිලෙන්සර් එක වගේ එළියට යන්නේ මේකෙන් තමයි. ඔය පේනවනේ මේ යන්නේ දුම. මේ තමයි ෆනල් එක. මේනම් අපි ෂැන්හයි වලින් යනවා. ඇත්තටම මෙතනින් යන එක ලොකු දෙයක් මොකද මේ චයිනා වල කොරෝනා තියෙනවා මේ දවස්වල. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලනකොට නම් ඒක පොඩ්ඩක් අඩු වෙලා ඇති. තව දෙයක් පෙන්වන්නම් මෙතෙන්ට ආපු එකේ මේ දැන් අපේ නැවට පහළ ඉඳන් පහළ බෝට්ටුවක් වගේ ඇවිල්ලා මේ හරියට බෝට්ටයක් වගේ ඇවිල්ලා නැවට බඩු ගන්න ඕන නම් මේ තියෙන්නේ ක්‍රේන්. මේ තියෙන්නේ අපේ ක්‍රේන් එක. මේ අනිත් ක්‍රේන් එක. ඉතින් නැවට ස්පෙයා පාර්ට්ස්, කෑම, ඒ වගේ දේවල් ආවොත් එහෙම මේ ලොකු ලොකු පෙට්ටිනේ එන්නේ. ඉතින් මේ ක්‍රේන් එකක් දාලා මේ ක්‍රේන් එකක් මේ පැත්තට මෙහෙම ස්විං කරලා මෙතනින් ගන්නවා බඩු අර පැත්තට આવොත් ඒ පැත්තෙන් ගන්නවා ඔන්න මේ පැත්තෙන් තව පොඩි මේ බාජ්ජයක් වගේ නමක් අපිව බහු කරගෙන යනවා මේකේ සයිස් එකයි අපේ එකේ සයිස් එකයි දැක්කහම කොහොමද කියලා නැව් දෙකේ වෙනස එක් ගියා මෙන්න තවත් බාජ්ජයක් එනවා බඩු පටවගෙන ටාපොලින් එකක් දාලා බඩු අහලා
ඒක accommodation එකක්වත් මොනවත් නැහැ engine එකක් තියෙන පොඩි space එකක් තියෙනවා මෙතන පිටිපස්සේ. ඉතින් ඒ වගේ තමයි මේ China මේ river එක ඇතුලේ ගොඩක් වෙලාවට මේ මොනවාද transport කරන්න බඩු. මෙන්න මෙතන තියෙනවා තව කොටන් පටවපු නමක් මේ. මේ නැවට සම්පූර්ණයෙන්ම පටවලා තියෙන්නේ ලී කොට. මෙතනක් තියෙන්නේ අපේ ජාතියේම නැව් සෙට් එකක් මේ. මේක නම් හැච් පහ 1 2 3 4 5 හැච් පහේ එක. ඔන්න මේ පැත්තෙන් ආයෙත් අර ටග් එක ඉස්සරහට එනවා. ඉතින් මේක නැව මේ පෝට් එකෙන් එළියට යන වීඩියෝ එකක්. පෝට් එකට එන එකකුත් පුළුවන් වුණොත් ගන්න. දැන් මං නැවට ඇවිල්ලා මාසයක් වගේ වෙනවා. තාම අපි ආවේ මේ පෝට් එකට විතරයි. සිංගප්පූරුවේ ඉඳන් මේකට ආවේ. ඉතින් මගේ වැඩ නැති වෙලාවට පෝට් එකට එන වෙලාවක වීඩියෝ එකක් කරන්න හම්බුනොත් ඒකත් බලන්න පුළුවන් වෙයි. ඉතින් තව දෙයක් මෙතන මේ දාලා තියෙනවා මෙතන බොයිස් මේ ඒ මේක තමයි එතකොට පාර වගේ. දැන් මුහුදේ පාරක් හදන්න බැහැනේ ගඟේ. මේ ගඟේ පාරක් හදන්න බැහැනේ. මේ දිගටම බොයිස් දාලා තියෙනවා. රැට මේ වගේ ලයිට් පත්තු වෙනවා. ඒ දෙක මැද්දෙන් තමයි යන්නේ එතකොට නැව. මෙන්න මේ හරියට තව පොඩි එකක් තියෙනවා මේ. මෙන්න මෙතන. මේ තියෙනවා. ඒ වගේ මේ අසයින් කරපු දුරකින් බොයිස් දාලා තියෙනවා. ඒ දෙක මැද්දෙන් තමයි නැව යන්නේ. අන්න ඉස්සරහට අපිට ලොකු බ්‍රිජ් එකක් පේනවා මේ. සෑහෙන ලොකු බ්‍රිජ් එකක් ඉස්සරහ තියෙනවා. නැව් එකට යටිනුත් යනවා. දැන් මෙතනින් එහාට තව ගඟ දිගේ යනවා නම් බ්‍රිජ් එකට යටින් තමයි යන්න ඕන. එතෙන්ට ගියොත් පෙන්වන්න පුළුවන්. මං හිතන්නේ නැහැ ඒ හරියට දැන් නැවෙයි කියලා. මොකද අපි යන්න ඕන පහළට. දැන් මේ අපි යන්නේ නැව මේ ගඟේ උඩහට. වතුර ගලන්නේ පහළට ගඟේ. ඉතින් මේ උඩහට ගිහිල්ලා හරවගෙන එන්න වෙන්න ඕන මේ යන්නේ උඩහට. එළියේ මේ මාර සීතලයි. මේ වීඩියෝ එකක් කරන්න ඕන නිසාම හදිසිය නැව ගියපු නිසා මේ ආවේ ෂෝට් එකක් දාගෙන ඉන්නේ මේ මාර සීතලයි. හවස් වෙද්දී නම් සීතල සාමාන්‍යයෙන් 5-6 වගේ. මෙන්න තවත් එකක් වේගෙන් වේගෙන් යනවා වාජ් එකක් මේ. අපේ නැව ටිකක් එමෙහිට යන්නේ ගඟ උඩහට යන නිසා. මොකද පහළට යන කරන්ට් එකටත් against උඩහට යන්න එපයි. මේක නම් වතුර පාරත් එක්කම යනවා පහළට. ඔන්න දැන් නැව හරවනවා. මං කිව්වේ බ්‍රිජ් එක යටින් ගියේ නෑ. බ්‍රිජ් එක මෙතන තියෙන්නේ. මෙතනින් දැන් හැරෙව්වා. මේ පැත්තර නිස්සල තිබ්බේ. දැන් මෙහෙට හැරෙව්වා. ටයිම් ලැප්ස් එකේ පේන්නේ නැති හොඳට. සිට් එක අර පැත්තෙන් ඇත්තේ. දැන් අපි ආවේ මෙහෙන්. ඊට පස්සේ මෙතනින් හරවලා මේ පැත්තෙන් යනවා. ආවේ අපි මේ පැත්තෙන්. මෙහෙම යනවා. රිවර් එකේ ඇසයින් කරලා ඇත්තේ ඒගොල්ලෝ නැව් වලට එන්න පැත්තකුයි යන්න පැත්තකුයි. ඉතින් තාමත් අර මං කලින් පෙන්නපු බෝට්ටු මෙතන පහල තියෙනවා මේ. එයා මෙහෙන් පුෂ් කරනවා. ඉතින් අර පැත්තෙන් අදිනවා. මෙතන තියෙනවා බෝට් එකක්. පොඩි කෑල්ලක් පේනවා මෙතනින් නේ. මොන එනක් නැව හැරෙව්වා රහෙට. දැන් අපි ගෙලින්ම යන්නේ මුහුදට. ඔයගොල්ලන්ට කලින් ඇහුණා නම් මේ නැවේ විසිල් එක කියලා අපි කියන්නේ සාමාන්‍ය හෝන් එක. ඒක ගහම ඇහුණා නම් ඒක තමයි නැවේ විසිල් එක. කම්ප්‍රෙස්ඩ් එයා වලින් වැඩ කරන විසිල් එක. සීතලයි. අන්න දැන් හරියටම ගඟ හරහා ඉන්නේ අපි.
වෙලාවට මේ අපේ රඩය එකෙන් ඒ කියන්නේ පොබලර් එකට පිටිපස්සෙන් තියෙන රඩය එක ඔය දැන් යන්නේ ෆොටෝ එක මම කලිනුත් පෙන්නලා තියෙනවානේ ඉතින් ඒකිනුත් ඇන්ගල් එකක් ගන්නවා එතකොට මේ උදව් කරන ඩග් බෝඩ්ස් වලටත් ලේසි නැවේ පිටිපස්සෙන් රඩය එකෙන් තමයි හැරෙන්නේ මේ පේනවනේ අපි ආපු පාර දැන් මෙහෙ ඉඳන් මෙහෙම ඇවිල්ලා මෙහෙට හැරිලා තියෙන්නේ ඉතින් මේ වගේ ලොකු නැවක් හරවන්න මේ සෑහෙන ලොකු ඉඩක් ඕන ඉතින් ඒක නිසා ඉඩ තියෙන දනකට නැව ගඟ දිගේ උඩහට ඇවිල්ලා තමයි මේ හැරෙව්වේ මම ඉතින් දැන් මෙතනින් හැරිලා මේ පැත්තට ගෙලින් වෙලා මේ පැත්තට නැව හරවගෙන අපි මෙහෙට යනවා ඉතින් දැන් ඔන්න පහු වුණා ටග් බෝට් එකත් මෙතන මේ එහෙනම් ඉතින් ඕක තමයි නැවක් පෝට් එකෙන් එළියට ගන්න හැටි වැඩි වෙලා මෙතන ඉන්න බෑ සීතලයි කැබින් එකට යන්න ඕන ඉතින් එහෙනම් මේ වීඩියෝ එක මම මෙතන ඉවර කරන්න ගහනවා දැන් මේ වීඩියෝ එක බැලුවා නම් ඔයගොල්ලෝ හොඳයි නම් ලයික් එකක් දාගෙන යන්න කමෙන්ට් එකකුත් දාන්න සබ්ස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම පහලින් ගිහලා සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න මේ වගේ වීඩියෝස් දිගටම එනවා ඉන්ස්ටග්‍රෑම් එකෙත් මාව බලාගෙන යන්න ඒකටත් මං නෙට්වර්ක් තියෙන විදිහට ෆොටෝස් දානවා ස්ටෝරිස් දානවා ඉතින් එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු ගොඩක් සුභදී බැලුවට see you